පදම අපිට ආරංචි දැන් ඒ පෙරද මෙතන ඇමති කන් දෙන්නෙක් එලියට දැම්ම ඒගොල්ල එක කුමන්ත්‍රණ කරනවලු. ඒ එලියට දාපු එක ඇමතිවරේ ඊය පෙරද කියලා දිනවා රිමාන් බන්ධනාගාරේ. අර පාස්කු ප්‍රහාරයේ අවුරුදු පහක් කියන හිරේ ඉන්න මිනිහෙක් අල්ලගෙන එයාට කියලා අනේ ස්ටේට්මන්ට් එකක් දෙන්න කියලා මේ අපේ පැත්තේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මුල් කරගෙන මේ ආයේ පාස්කු ප්‍රහාරය එලියට අරගෙන මේ ගොඩ යන්න හදනවා. ඒ වගේ තුට්ටු දෙකේ වැඩරම් කරන්න එන්න එපා අපි කියනවා. ඒ ගියායට එයාලගේ හොරකම් මැරකම් ජඩකම් පෞගේ කාලේ දූෂණ වංචා පිළිබඳව දැන් කතා වෙලා තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාසතුමා සැප්තැම්බර් 21 වෙනිදා දිනුවට පස්සේ කරන පළවෙනි කැබිනට් පේපර් එක තමයි ඔය හාදේන්ට දුණු අර බාර් ලයිසන්ස් ටික අවලංගු කරන එක. ගත්තොයා ඉන්නවනම් ඒක විත්ඩ්‍රෝ කරගන්න දැම්මම නැත්තම් සල්ලි තරම් ආයේ මාර අමාරුවක වැඩෙන්නේ. දැන් ඇඩ්වාන්ස් තරම් ඉන්නේ ගොඩක් කට්ටිය. විශේෂයෙන්ම අද දවස අපේ සියඹලා පිටිය අමතිතුමා කතා කරා. මම දන්නේ එතුමාගේ අමාත්‍යංශය අමතිවරයා විදිහට අද කතා කරන අන්තිම දවස කියලා මට මේ කල්පනා වුණේ. මොකද ආයේ පාර්ලිමේන්තුව තියෙන්නේ ලබන මාසේ 8 වෙනිදා. අපේ අමතිතුමාට අපි සුබ පතනවා අවසන් මුදල් අමති විදිහට රාජ්‍ය අමති විදිහට කතා කරාට. එතුමා කිව්වා දුවන මුවන් දැක නොදමව් නෙළු පලාලු. ඉතින් පලා නෙලාගත්තා මේ කැබිනට් මණ්ඩලය. පලා ටික නෙලාගත්තා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වටේ ඉන්න කට්ටිය. හැබැයි රටේ ජනතාවට නම් ගරු මන්තුමා තම් පලාවත් හම්බුන්නේ නැහැ. පොල් පලාවත් නැහැ. ඇල්ටොත් නැහැ බුල්ටොත් නැහැ. එයාලා පලා නෙලාගත්තා. ඒ නිසා රටේ ජනතාව බලන් ඉන්නවා සැප්තැම්බර් 21 වෙනිදාට ඒකට පාඩම උගන්වන්න. විශේෂයෙන්ම එතුමා ඇතුළු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නඩේ හැවදෑම කියන එක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මේ අභියෝගේ බාරගත්තේ. අනිත් අය පලා ගියා, එතනත් පලා තියෙනවා මාරකෙදී. ඒ අය හැංගුණා කියලා. හැබැයි මම ඒකයි තුමාටත් කිව්වේ අභියෝගේ බාරගත්ත නෙමෙයි මේගොල්ලෝ රාජපක්ෂ පවුල ඇතුළු මේ සෙට් එක රනිල් වික්‍රමසිංහව තෝරගත්තා. ඒකයි වචනේ තෝරා ගැනීමක් කරේ. ඒගොල්ලන්ට බොහොම හිතවත් විශ්වාසදායක කපටි ආරක්ෂකයා විදිහට උන්ව තෝරගත්තා. ඒ ආරක්ෂකයා සමහර කණ්ඩායමකට පස්සේ පක්ෂය දෙකට කරලා ප්‍රහාර එල්ල වුණා. හැබැයි ඒ ලෝල්ලංගේ තෝරා ගැනීමක් විදිහට තමයි තනි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ තෝරාගත් ජනාධිපතිවරයා බවට, එහෙම නැත්නම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් උනේ. ඉතින් මේ කෙටි කාලය ඇතුළත රටේ වුණු දේවල් අපිට එකින් එක කියන්න පුළුවන්. 2019 හිටියේ මේ රටේ දුප්පත් ජනතාව 125-30 අතර ප්‍රමාණයක්. අද ඒක 170ට වැඩි කරලා තියෙනවා. ඒක ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු විශාල රටට කරපු ලොකු දෙයක් කියලා තමයි ඒගොල්ලෝ හිතන් ඉන්නේ. ඒක තමයි එක පැත්තකින් පෝලිං අඩු වෙන්න හේතු වුණේ. මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව නැතුව ගියා. මිනිස්සු දුප්පත් වුණා. මිනිස්සු අසරණ වුණා. මිනිස්සුන්ගේ අතේ සතේ නැතුව ගියා. ඒ නිසා මේගොල්ලෝ මේ කියන සුන්දර ලෝකේ, සුරංගනා ලෝකේ මේ භූමියේ නැහැ. ඒ වගේම රාජ්‍ය ආදායම ගැන කතා කරා. රාජ්‍ය ආදායම බිලියන 800කින් අඩු කරන්න අත උස්සලා කටයුතු කරපු සෙට් එකේ කෙනෙක් තමයි රංජිත් සියඹලා පිටිය මැතිතුමා. හැබැයි එතුමා වෙලා එතන මුලසුනේ හිටියේ. නමුත් එතුමත් ඒ ආණ්ඩුව නියෝජනය කරපු ඇමතිවරෙක් පාර්ශවකරුවෙක් කියන එක මතක් කරන්න ඕන. දැන් රාජ්‍ය ආදායම බිලියන 800ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. දැන් අපේ NPP එකේ මැතිවරණ ප්‍රකාශනය, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැක්කම නම් මේවා සුළු සොච්චන් ගණන්. අපේ මූලාසනේ මන්තුමනි, ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙනවා අපේ රටේ වගා කළ හැකි ඉඩම් වලින් වසරකට රුපියල් 130ක ආදායමක් බලාපොරොත්තු වෙනවා කියලා. වගා කළ හැකි ඉඩම් වලින් 130ක ආදායමක්. අපේ රටේ සමස්ත ඉඩම් වල 40%කට අසන්න ප්‍රමාණයක් 160ක් වගා කළ හැකි ඉඩම්. මේකෙන් 120ම කුමුරු, 105ක් තේ. මේ විදිහට වගා කළ හැටි ඉඩම් 160ක් තියෙනවා. මේගොල්ලෝ කීයදට රුපියල් 130ක් වාර්ෂික ආදායමක් ලබනවා නම් අපිට රුපියල් බිලියන 18,000ක් වාර්ෂික ආදායමක් ලැබෙනවා මේ රටේ වගා කළ හැකි ඉඩම් වලින්.
සම්පූර්ණ 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 ඉඩම් ලක්ෂ 60 අක්කරයකට ලක්ෂ 30 ගානේ ගත්තා. ඒතර වෙන මුකුත් ඕනේ නැහැ. දැන් NPP කාණ්ඩුව ආපුවම මේ ප්‍රශ්න සේරම විසඳෙනවා. අපිට මේ රුපියල් බිලියන 95ක් පඩි ගෙවන්න තියෙන අමාරුකුණුත් ප්‍රශ්නයක් නැහැ. අපිට ණය ගෙවන්නව ප්‍රශ්නකුත් නැහැ. බිලියන 18000ක් ආදාහමම් වෙනවා අපේ වගා වලින් තරක් කෘෂිකර්මෙන් විතරක්. මොන පට්ටපල් බොරුද බුදුමත් ගොවියෙක්නේ ලක්ෂ 30ක් ගන්න පුළුවන් ද අක්කරයකින්? කන්න දෙකෙන්ම උපරිමුණොත් ලක්ෂ 4ක් 4000ක් ගනි. කන්න දෙකෙන්ම ඒ ලාභය නෙමෙයි වීටික විකුණන ලබන මුදල. අපි තේවලින් වාර්ෂිකව ගන්නේ රුපියල් බිලියන මට මතක විදිහට 4000ක් වගේ ප්‍රමාණයක්. 400ක් වගේ. රුපියල් බිලියන 400ක්. රුපියල් බිලියන 400ක් තේවලින් ගන්නේ. ඒතකොට මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා බිලියන 18000ක් ගන්න වගා කරලා. අනේ මන් දන්නේ නැහැ මේ ජනතා මිතුරුනේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඇතුළු මේ ඉදිරිපත් කරලා තියෙන මැතිවරණ ප්‍රකාශනය මොකක් හරි අමාරු වෙලාවක අසාධ්‍ය වෙලාවක හදපු එකක්ද කියන කාරණේ. ඒ නිසා මේ රට රවටන්න ජනතා මිතුරුන්ටවත් කිසිදු බලවේගයකට අපි ඉඩ දෙන්නේ නැහැ. දැන් අර මැතුමා කිව්වා අපි රාජ්‍ය සේවයට 57000 දෙනෙක් ගැන කතා කරා. ඒගොල්ලෝ 55000 දෙනවලු තව 2000 වැඩි උනේ. ඒක මොකද්ද සොච්ච බල්ලුනේ. හැබැයි අපි 57000 දෙනවා කියනකොට මෙතන ඇවිල්ලා මේ හොටු පෙරාගෙන ඇඬුවා එච්චර වැඩි කරන්නේ කොහමද? වැට් එක මෙච්චරක් වැඩි කරන්න අච්චරක් වැඩි කරන්න. එතකොට මේමයි අරමයි කින්දමන්ද කියලා. දැන් කියනෝ නෑ නෑ ඒක එච්චර ගානක් නෙමෙයි අපිට වඩා 2000 දෙන්න කියලා. මේ එක එක වෙලාවට එක එක මත ප්‍රකාශ කිරීම හරහා අපිට පේන්නේ ඒගොල්ලන්ගේ ඔළුව මේ වෙලාවේ මොංගල් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා දැන් කෙලවෙන්න යන්නේ කියලා. මොකද මේ පාර්ලිමේන්තුවේ සමහර විට ඊළඟ පාර්ලිමේන්තුව වෙනකොට ගොඩක් අය මන්ත්‍රී දුවර ඉවරලා ආයේ මන්ත්‍රී පාර්ලිමේන්තුවට එන්න බැරි වෙන තත්ත්වයකටපත් වෙයි. මොකද ඊළඟ පාර්ලිමේන්තුව වෙනකොට පාර්ලිමේන්තුවේ මම නම් දන්නවා පැහැදිලිවම මම ඉන්නේ මේ පැත්තේ නෙමෙයි මම ඉන්නේ එහා පැත්තේ කියලා. අපි ඉන්නේ එහා පැත්තේ කියලා. මොකද ඊළඟ මාසේ 8 වෙනිදාට මේ රටේ ජනාධිපතිවරයා වෙන කවුරුත් නෙමෙයි මේ රටේ පුංචි මිනිස්සුන්ගේ අතිමහත් බහුතර ඡන්දයකින් සමස්ත රටේ සිංහල බෞද්ධ කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ද්‍රවිඩ මේ සියලු ජාතීන්ගේ අතිමහත් බහුතර නියෝජනයකින් සජිත් ප්‍රේමදාස මැතිතුමා සැප්තැම්බර් 21 වෙනිදා දිනලා ඊළඟ මාසේ 8 වෙනිදා අපි ආණ්ඩු පක්ෂය ඇවිල්ලා තමයි ඉඳගන්නේ. සමහරට එදාට ඉතින් පාර්ලිමේන්තුව විසිරුලා තියෙදි කියන්න බෑ. ඒක වෙනම කතන්දරයක්. ඉතින් ඒ නිසා මේ ඇමතිකම් දරන කායවත් ඇමතිකම් ඊළඟ පාර්ලිමේන්තුව කැඳවනකොට නෑ. ඒක 100%ක් විශ්වාසයි. ඔබතුමාගේ පුටුව තියෙනවා. ඒකට මුකුත් හානියක් වෙන්නේ නෑ. නියෝජ්‍ය කතා නැගතුනේ. අපි ඕකට මුකුත් කරන්න යන්නේ නෑ. හැබැයි මේ පැත්තේ ඇමතිකම් ටික නෑ ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා අද රටේ ජනතාව තීන්දුව කරලා හමාරයි සජිත් ප්‍රේමදාස මහත්තයා දිනනෝ කියන කාරණේ. ඒ ජනතාව සේරම අපිට ඡන්ද දෙන අය නෙමෙයි. ඡන්ද දෙන නොදෙන කවුරුත් දැන් කියන කතන්දරය තමයි සජිත් තමයි දිනන්නේ. සජිත් තමයි දිනන්නේ කියලා. ඒ නිසා මේ රටේ අද හතර කොනම නියෝජනය කරන්න දේශපාලන ව්‍යාපාර දේශපාලන පක්ෂ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. එදා 156ක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබා ගද්දි එතුමාට ශක්තිය දුණු සියලු දේශපාලන ව්‍යාපාරේ ඉන්නද සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. එදා අපිත් එක්ක නොහිටපු පිරිස ඉන්නෝනේ. එදා අපිත් එක්ක කතෝලික ජනතාව හිටියේ නැහැ පාස්කු ප්‍රහාරේ නිසා. අද ඒ කතෝලික ජනතාව අපිත් එක්ක ඉන්නවා. එදා අපිත් එක්ක නොහිටපු මේ වෛද්‍ය උපුල් ගලප්පති මැතිතුමා ඇතුළු ඩලසලපන් මැතිතුමාලා විශාල පිරිසක් බොහෝට්ටුව නියෝජනය කරපු ධනාත්මක පිරිසු ධනාගයක් තියෙන මිනිස්සු වටිනාකමක් තියෙන මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තවත් පක්ෂ ගණනාවක් අපිත් එක්ක එකරාශි වෙලා ඉන්නවා. ඒ නිසා දිනන්නේ සජිත් කියන එක පිළිබඳව කිසි සැකයක් නැහැ. ඊයේ පෙරේදා වෙනකොට අපි දැක්ක සමීක්ෂණ වාර්තා දැක්කහම ගරු මූලාසනයේ මන්තුමනේ මේ ඇමතිවරු මොනවද මේ කියන්නේ? සජිත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා ලක්ෂ 40ක් ඡන්ද වැඩිපුර තියෙනවා. ලක්ෂ 40ක ගැප් එකක් ජනාධිපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අතර තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට කිට්ටුවටවත් එන්න බෑ. අපරාධය මම මේ රටේ සමස්ත ජනතාවට කියනවා. විශේෂයෙන් අපි දන්නවා තවත් UNP කාරෝ කිහිප දෙනෙක් ඉන්නවා රටේ. සිරිකොතේ ඉන්න UNP කාරෝ ගැන නෙමෙයි මම කියන්නේ. අපරාධ ඡන්ද දෙන්න එපා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒ ඡන්දය අර ගගට කැපුවෝ ඉනි වගේම තමයි ගහගෙන යනවා. කාටවත් ප්‍රයෝජනයක් නැහැ.
ඒ චන්දෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට දීලා ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න අනාගත ජනාධිපතිවරයාගේ මල්වට්ටියට අත ගහන්න කියලා ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මොකද අපි දන්න ඉතිහාසයේ ආර් ප්‍රේමදාස මැතිතුමාෙන් පස්සේ හිටපු එක ජනාධිපතිවරයෙක් පොඩි මිනිස්සු ගැන වැඩ කරේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා ගම්මුදාව ගෙනාවේ, ජනසවිය ගෙනාවේ, පාසල් දරුවන්ට කෑම වේල දුන්නේ, ගමට කර්මාන්ත ශාලා ටික ගෙනිච්චේ ගම්මුදාව. ඒ හැම දෙයක්ම කරේ දුප්පත් මිනිස්සුන්ට. අපේ මන්තුමා උතුරු නැගෙනහිර කඳුකරේ මුළු සමස්ත රටේම නිවාස ප්‍රශ්නේ ඒවකට තිබුණු බරපතලම ප්‍රශ්නයක්. ගමක උළු ගෙවල් දෙක තුනයි තිබුණේ. මුතුමාලාගේ ගමේ ඒ දවස්වල උළු ගෙදර කියලා ගෙවල් තිබුණා. ඒ කියන්නේ උළු ගෙදර කියන්නේ උළු ගෙයයි දෙකයි, ඒ ගෙදරට උළු ගෙය කියලා කිව්වේ. අනිත් සේවල පොල්ලතු ගෙවල්, පිදුරු ගෙවල්, මාන ගෙවල්, උක් ගෙවල්. ඒ නිසා ඒ එදා තිබුණු ඒ දුප්පත්කමට එතුමා උත්තර සැපෙව්වා. ජනසවිය දුන්නේ සැබැවින්ම රටේ ජනතාව සවිමත් කරන්න. දිවාහාරය පාසල් දරුවාට දුන්නේ දුප්පත් දෙමාපියන්ට දිවාහාරයක් තියා හරියට ආහාර වේලක් දෙන්න බැරි වෙනද, ආහාර වේල් තුනෙන් එකක්වත් හොඳ පෝෂ්‍යදායි ආහාර වේලක් දෙන්න ඕන නිසා. ඉතින් එහෙම පොඩි මිනිස්සුන්ට පුංචි මිනිස්සුන්ට වැඩ කරපු නායකෙක් එතනින් පස්සේ බිහිුනේ නැහැ. චන්ද්‍රිකා නෝනා හිටියා, මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා, ඊට පස්සේ සිරිසේන මහත්තයා හිටියා, ගෝඨාභය මහත්තයා හිටියා, රන්ලික්කසේ මහත්තයා හිටියා. මේ අය සවල් වලින් බෙදුවා තම තමන්ට. පවුලට බෙදාගත්තා, ගජමිතුරන්ට බෙදුවා, ව්‍යාපාරික පැලැන්ති වලට බෙදුවා, තමන්ගේ සර්කල් එකයට බෙදාගත්තා. පොඩි මිනිස්සුන්ට කං හැන්දෙන් තමයි බෙදුවේ. කං හැන්දෙන් උත් බෙදුවේ නැහැ සමහරු. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන අද මේ රටේ මිනිස්සුන්ගේ පුංචි මිනිස්සුන්ගේ පොඩි මිනිස්සුන්ගේ දැඩි විශ්වාසයක් තියෙනවා අපි වෙනුවෙන් යමක් කරයි කියලා. එතුමා විපක්ෂයේ ඉඳන් වැඩ කරා. එතුමා බුදියගෙන හිටියේ නැහැ 2019 විපක්ෂයට ගිහිල්ලා. එතුමා කරන්න පුළුවන් හැම වෙලාවෙම එතුමා රටේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් සෞඛ්‍ය ශේෂ්ත්‍රය තෝරගෙන හුස්ම වැඩසටහන රටේ පුංචි මිනිස්සුන්ට කරේ. පොඩි රෝහල් තෝරගෙන, පොඩි මිනිහා යන රෝහල් තෝරගෙන, ඒ වගේම සක්වල වැඩසටහන රටේ පුංචි මිනිස්සුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ ශේෂ්ත්‍ර දෙක තෝරගෙන කරේ. දැන් ඔය කයිවාරු ගහන මේ වෙන්න ජනාධිපතිලා මොනවද කරලා තියෙන්නේ? මොනවද කරලා තියෙන අනුකුමාර දිසානායකට? එකතු වෙච්ච සල්ලි ටික පෙට්ටකමට දාගත්තා. පිටරට වලින් එකතු වෙච්ච සල්ලි මන් දන්නේ නැහැ මෙහාට ගෙනාවද කියලා. එහෙම සල්ලි ගේන්න බෑනේ. මොකද මේ ඩොලර් 2000 4 5000 10 12 දාන්නේ මේනේ කියන හම්බුනේ. දැන් දැමතුමා. ඒවා එහෙ ඩිපොසිට් කරලා එහෙ තැම්පත් කරලා එන්නේ. හැබැයි කතා කරන්න නම් පුදුම මේ ආලේකේ. හැබැයි කරපු දෙයක් නැහැ. අනිත් එක මොනවද කියන්නේ? එයා බලය හොබවලා තියනවානේ. කෘෂිකර්ම වාරිමානක ඉඩම් පසු සම්පත් ඇමති මාස 14යිද 15යිද හිටියේ. මොනවද කරේ? ඊයේ පෙරේදා විවාද කරලා නාමල් කරරන්ද කියනවා. එයාගේ කාලේ සහලෙන් ස්වයං පෝෂණය වුණාලු. ගාන්තමතුමා මම හොයලා බලුවා මිනිහා කාලේ කොහොමද ස්වයං පෝෂණය වුණාද කියලා. මිනිහා එනකොට මහ කන්නේ පටන් අරන් මේ පූ දින්න ඔන්න මෙන්න. මිනිහා එනකොට යල කන්නේ ඉවර වුණා. කොහොමද කොහෙම මේ මිනිහා ස්වයං පෝෂණය කරේ? එතකොට මහ කන්නේ තමයි 165ක් මේ අස්වැන්නේ එන්නේ. එතකොට මිනිහා අර පෝ දින්න තිබුණ ගෝයන් වලට මොකක් හරි මේ බූස්ට් එකක් ගහුවත් දැන් නැහැ. මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක්වත් වැඩි කරල් එහෙම එන්නේ. මොන පිස්සු කතාවද? අපේ රටේ සහලින් ස්වයං පෝෂණය නෝ හුත් ඉදන් මේ DS එනලාගේ දැන් ජයල් ජල් දන්න මෙතුමා දක්වා ගත්තු වාරි ව්‍යාපෘති, කෘෂි ප්‍රතිපත්ති, ඒ වගේම නවීන තාක්ෂණය, ගොවි ජනපද ව්‍යාපාර මහවැලියෙන් අවසන් කරලා පස්සේ අවුරුදු 3-4 අපි සහලින් ස්වයං පෝෂණය වුණේ. එදා 48 කුඹුරකින් වීකලෝ 650යි ගත්තේ. අද ගන්නවා 3500 හත් ගුණයක් වැඩි. ඒව තමයි ස්වයං පෝෂණය කරන්න උනේ හේතුනේ. මේ මාස 14ක් යලකන්නේ මහ කන්නේ පෝ දිනකොට ඇවිල්ලා යලකන්නේ වෙනකොට මේ ඇමතිකම දාලා ගිය එක කියන ඌලු සාලෙන් ස්වයං පෝෂණය කරේ. ඒක මාර ස්වයං පෝෂණය කරilla. ඒගොල්ලෝ ස්වයං පෝෂණය වෙන්න ඇති. කරපු කෙංගෙඩියක් නැහැ කැබිනට් ඇමතිකම කරාට. කරපු කෙංගෙඩියක් නැහැ. මම නියෝජ්‍ය ඇමතිරකට බින්ගිරි අක්කර 1000ක අපරාධ සැකසුම් කලාපයක් කරලා දිනවා. ආ අස් දෙකට පේන්න දින. රයිල් ඔන්නව ජේපී කාරෙන් බල්ල යන්න පුළුවන් බින්ගිරි ට්‍රිප් එකක් දාලා. ඔය රටවටේ බස් යන ගම ඈ අප නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට මයිට වඩා මොබලක් කරලා තියෙනවා. ඒ නිසා කයිය ගහන්න පුළුවන් වැඩ කරන්න බෑ. දැන් දැක්කනේ මේ මහා අපෙත් ඉන්නවා පිරිසක් අම්බෝ කරේ මුදුනේ තියන් ඉන්න ජේපී කුවාම හඳුන් නැති මුදල් ඇමතිගේ කතා ටික ඇහුවනම් මේ ටිකේ දොස්තර මහත්තයා කියන්නකො නවනන්ද බන්දුතුමා ඈ හඳුන් නැතිගේ කතා ටික ඇහුවනම් අනේ ඒ ආණ්ඩුවේ අර මේ හොිතා ගන්න පුළුවන් පින්තූරේ. මන් දන්නේ මොනතරම් පිස්සුවක් කියලා දන්නා මිනිහාවත් එහෙම මුදල් ඇමතිකමේ මරු බඩුව ඈ දැක්කහම මූණෙම තියෙන ඉරිසියාව කොහකටදයි මේ ක්‍රෝධයයි ඒ බඩු සෙට් එකේම එහෙම තමයි. දැන් ගමක ගන්නකො
ගම ප්‍රධාන ජීවිකාරය අල්ලප ෙර හනු මිිය කොමති කියෙන එක්ක අල්ලප ෙදර එකට පෙස්සං හනක රට මයින් අල්ලගෙන එක්ක ඉරිසියා කාරකන් කරනෙ එක්ක කුඩු ගේඩුවන් කර ටම නිත තුනකතාව නිසා එහෙම බඩු තම ගංගල ජේපිනායකෝ අල්ලප ෙර මියගෙන් සිටිපිකට එකත්තා ඇතිවන කොහොමත් ගන්න ඕන්න තමඟ ඥාතින්ට තිරිසිය කරන තමඟ සහෝදරයට තිරිසිය කරන කුහකකන් කරන තහෝදරයා ඊටම කුමරක් ගත්තොත් කාරක කියානයක් ගත්ත වාහනයක් ගත්තොත් කිය ඔන්න කුඩු කුල්ල කියයි එක්කෝ නිදන් කරල කියයි ඒකටත් මොකරි පුළුවන්නන් මොකකරික අටවනු ති එනිසා ඒ වගේ පිරිසකට බලය ගියොත් මේ රට සිත්ත පෝච්චි ඒ වගේ අපිට ආරංචි දැන් ඔය ඒ පෙරිද මෙතිරින් ඇමිකන් දෙන්න එලියට දැම්මන දැ ඒගොල්ලෝ ලක්ෂ විස්සේ ඉන්නේ ලක්ෂ හතරයක් සජිත් ප්‍රමදාස ඒටොට ඉස්සරහැ ඉන්නේ ඒගොල්ල එක කුමන්ත්‍රණ කරනවලු ඒ අයිලියටදාපු එක ඇමතිවරෙක් ඊය පෙරද කියල දිනවා රිමාන් බන්ධනාගාරයට අර පාස්කු පහාරේ අවුරුදු පහක්කා කියන්න හිරේ ඉන්න මිනිියෙක් අල්ලගෙන එයාට කියලානේ ස්ටේට්මන්ට් එකත් දෙන්න කියලා මේ අපේ අපේ පැත්තන්න පාලිමේන්තු මන්ත්‍රවරයෙක් මුල් කරගන මේ ආය පාස්කු ප්‍රහාරය එලියට අරකට මේ ගොඩ අන්ඩ හදනවා පාස්කු පහාරය ගහපුම් පාස්කු පහාරය ගහපුන් එක ලගිනෙවුම් දැන් බලනවා කොහොමද සජපයකක් මේකට මාට්ටු කරන්න කියලා ඒවගේ තුට්ටු දෙකේ වැඩරම් කරන්න එන්න පාපි කියනවා ඒ ගියායට එයාලගේ හොරකම් මැරකම් ජඩකම් පෞගේ කාර දූෂණ වංචාපිලුවන් දැන් කතා වෙලා තියෙනවා ඒ නිසා සජිත් ප්‍රමදාසවත්තුමා සැප්තැම්බර් විශයක් කරද දිනවට පස්සේ කරන පලනි කැබිනට් පේපරක තමයි ඔය හාදයින්ට දුනු අර බාර් ලයිසන්ටික අවලංගු කරන එක ගත්ව ඉන්නවන එක විද්‍රෝකරගන්න දැම නැත්තම් සල්ලි තරන් ආය මාර අමාරුවක වැඩෙන්නේ ඇඩ්වා සරන් ඉන්න ගොඩක්ටිය කෝටි දෙකතුන හතර පහ දහය අරගන ඒ නිසා අපි කරන පලනිමි කාරයක ඒවගේම මේ තුප්පහි වැඩ කරලා ආය පාස්කු ප්‍රහාර මේ එලියට අරගෙන දේශපාලන ඩීල් දාන්නයන් එපා අපි පාස්කු පහරේ රැබෑ වැරදිකරුවන්ට අපි දනුවම අනිවාරණ දෙනවා. එනිසා මේ රටේ පොඩි මිනිස්සුන්ගේ නායකෙක් අවශ්‍ය වෙලා තියෙන්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා මේක රාශී වෙලා ඉන්නවා සජිත් ප්‍රේමදාස මැත්තුමා දිනනවා කියන එක අද ස්තිරයි. එනිසා මම වට විනාඩියක් දෙන්න මේය පෙරදා ලස්සන සිින්දුවක් ඇහු අපේ මූලාසන නියෝජ්‍ය කතාන ඇතුමුණි හැක තියෙන මෙන්න මේ එක හරි ලස්සනයි. පුංචි කඳුළු බිඳුවක මහා බරක් දැනෙන මිනිසා. පුංචි සිනා රැල්ලක මහා ලස්සන දුටු මිනිසා. පුංචි පුංචි ජේතුළ මහා මහිම දකින මිනිසා. පුංචි මිනිස්සුන් ගැන කැක් කුමක් තියෙන මිනිසා. පුංචි මිනිස්සුන්ගේම මිනිසා. ඒනිසා සැප්තම්බර් විෂයක් කෙනද මෙන මේ පුංචි මිනිස්සුන්ගම මිනිසා මේ රටේ නමවෙනි ජනාධිපතිවරයා වෙන බව සත්තයි නිසකයි ඒක කාටවත් වෙනස් කරන්න බෑ. එක සත්‍යයක් ඒ වෙන කවුරුද්දමයි සජිත් ප්‍රේමදාස මැත්තුමා ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙන දවසදී එහා පැත්තේ මේ රටේ විදායක ජනාධිපතිවරයා අන්නර පුටුවේතුමා වාඩිලා ඉඳී. බොහොම ස්තුතියි.